එදාස් විසිකේ දෙසැම්බර් මාසේ නම් තමා තාවකාලික රෙවිලේෂන් එකක් කුක් කරන්න පටන් ගත්තේ. මොකද අපිට අවශ්‍ය ප්‍රමාණයට කාඩ් තිබුණ නැති හින්දා අත්‍යවශ්‍ය අයට විතරක් ඒ විශේෂයෙන්ම පිටරට යන අපේ විදේශ රැකියා සඳහා යන පුද්ගලයන්ට විතරක් කාඩ් එක නිකුත් කරමින් අපි කොලයක් කරන්න පටන් ගත්ත තාවකාලික රියදුරු බලපත්‍රයක් 2021 දෙසැම්බර් මාසේ ඉඳන්. කොහොම හරි ලයිසන් එක කියන්නේ කාඩ් එක වෙනුවට ওই තාවකාලික රියදුරු බලපත්‍ර දීලා ඒ පිරිස හිටිය ලක්ෂ 6ක් 7ක් අතර පිරිස. ඒ කියන්නේ තාවකාලික ටෙම්පරරි 22 අවුරුද්ද අන්තිම වෙනකොට ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් අපි කාඩ්පත් නිකුත් කළ යුතුව තිබුණා. කියන්නේ තාවකාලික රියදුරු බලපත්‍ර ලබා දීලා. එතකොට ගිය අවුරුද්ද දෙසැම්බර් මාසයේ අපි එකට අන මේ පිටරටින් ගෙනාව අනයනය කළා මේ कार्यालय දැනට පිටරට යන්න ඉන්න අය වීසා හම්බෙලා තියෙන අය ඒගොල්ලන්ගේ කාඩ්ත් ඇතුළුව කාඩ් 500ක් අපි print කරලා නිකුත් කරනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ machine capacity එක තියෙන්නේ දවසකට print කරන්න පුළුවන් ඉන්නේ මේ license 2000කට ආසන්න ප්‍රමාණයක්. එතකොට ඉතුරු 1500 අපි අපේ arrears එකෙන් පිළිවෙලට මුලින් ඉඳන් print කරගෙන එනවා. එතකොට මේ වෙනකොට දැන් අපි arrears එකෙන් 30000කට කිට්ටු ප්‍රමාණයක් प्रिंट करना आगे में अभी तो आये पनास दाह कैट दाह की तरह तब आलू तेल कोले में और उधर तेकत भी ना एक ऐसा पे डेली ना एक इल्लुमा अभी तो कार्ड डोलिंग संपूर्ण में प्रिंट कर ला देने दिया नहीं मगर ये तो एक देंगे ना ये तो अभी कार्ड टिक उपको में गहन पटंगा तो तर पाउगे काले अभी जाओ එතකොට දැන් ওই ලක්ෂ 5ක් අපේ දැන් තියෙන ලක්ෂ 6 7ක ප්‍රමාණයක් තියෙන ඇරියස් එක කවර් කරන්න. හැබැයි ආවේ ලක්ෂ 5යි. ඒකිනුත් දැන් මේ දෛනිකව දෙනිල්ලුම තියෙන ඒගොල්ලන්ට දෙන්නෝනේ. ඊට පස්සේ දැන් අර අත්තරිනුත් කට්ටියකට අපි දෙන්නෝනේ. හැබැයි ඔයිට අමතරව දැන් මේ අවුරුද්දේ ඇනවුම් කරලා නැද්ද? තව එන්න නැද්ද? තව ප්‍රමාණයක්. අපි ඇනවුම් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ අපි ගිය අවුරුද්දේ ඇනවුම් කරලා අපිට ලැබුණේ ලක්ෂ 5ක් කාඩ් ප්‍රමාණය. දැන්ට තියෙන චිප් එක සහිත මේ ප්‍රියදුරු බලපත්‍රය. ඊට පස්සේ දැන් අපි ඉස්සරහදී හඳුනා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා QR කේතය සහිත ප්‍රියදුරු බලපත්‍රයක්. ඒකට අදාළ ලක්ෂ 5ක් අපි මේ වෙනකොට ඇනෝම් කරලා තියෙනවා. ඒකේනු ලක්ෂ 3 මාර්ගකට ආසන්න ප්‍රමාණය අපිට මේ වෙනකොට ලැබිලා තියෙන කාඩ් පත්. ඔව් ඒ අර එතකොට ඔය QR එකයි චිප් එක තියෙන එක අතර මොකද්ද ඔප්ටිමල් බලාපොරොත්තු වෙනස? ඒකෙන් අපේ රටට ඩොලර් පිටුරු කරගන්නද නැත්නම් ඒකෙන් අපිට වැඩිපුර අපේ රටට මේක ආනයනය කරගන්න පුළුවන්ද? ඔව් ඇත්තම මේකේ කාරණා දෙකක් බලාපොරොත්තු වෙනවා. එකක් කාඩ් එකේ මිල මේ ප්‍රමාණය මේ අරු ඒ කියන්නේ විදේශ විනිමය ප්‍රමාණය ඉතුරු කර ගැනීම. දෙවැනි කාරණේ උනේ දැන් චිප් එකක් සහිත කාඩ් එක ගත්තාම ඒක රීඩ් කරන්න මැෂින් එකක් ඕනේ ඇත්තට. ඒක රීඩර් එකක් මගින් තමයි ඒක තියෙන තොරතුරු දැන් ඇත්තටම රියදුරු බලපත්‍රයේ ඒ තොරතුරු නියාමනය කරන්නේ පොලිසිය. ඒකට ඇත්තටම පොලිසියට ඒක නියාමනය කරන්න ගියාම ඒක රීඩ් කරන්න වෙනම රීඩර් එකක් අවශ්‍යයි. ඉතින් ඒක වෙනුවට අපි බැලුවේ QR එකක් හඳුන්වා දීලා ඒ QR එක තමන්ගාව තියෙන දුරකථනයේ ආශ්‍රයෙන් හෝ මේ රීඩ් කරන්න පුළුවන් ඕනෙම කෙනෙකුට. ඒ කියන්නේ QR කේතය රීඩ් කරන්න පුළුවන් තමන්ගාව තියෙන ස්පාන් දුරකථනය භාවිත කරලා කෙසේදු අවයතාවකින් තොරව ඒක තොරතුරු ෆීඩ් කරන්න පුළුවන්. එතකොට ඉස්සරහට දැන් QR එකට යනකොට කාඩ් එක අතේ තියෙන්න ඕනේද? දැන් ම ඉස්සරහා අපි බලාපොරොත්තු තියෙනවා මේ රියදුරු බලපත්‍ර ප්‍රමාණය අවසන් වෙනකොට අලුතෙන් හඳුන්වා දෙන්න යන ක්‍රමයේදී ඩිජිටල් ඩ්‍රයිවිං ලයිසන් එකක් කියන එකක් අපි ඉස්සරහදී හඳුන්වා දෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම එතකොට ඒක කාඩ් එකක් අවශ්‍ය නැහැ. ඒක තමන්ගේ ෆෝන් එකේ තියෙන මේ ඕන එකේ තමයි තියෙන්නේ තමන්ගේ ලයිසන් එක. අවශ්‍ය කෙනෙකුට මේ කාඩ් එක print කරගන්නත් පුළුවන් වෙන සිස්ටම් එකට ඉදිරියේදී ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳව දැන්ට සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ කියන්නේ නැත්තම් දැන් මේ වෙනකොට තියෙන ඒ කියන්නේ අපිට
කාඩ් එක දෙන්න තියෙනවා සෑහෙන පිරිසකට ඉස්සරහට ඉල්ලුම වැඩිනේ එතකොට ඒ එනකොට අපිට පිටරටින් කාඩ් ගන්නත් බැරි නම් අපේ රටේ කාඩ් නිපදවන්න විදියක් නැද්ද ඒ කියන්නේ අපේ රටේ කෙනෙකුට දැන් අවස්ථාව ඉල්ලනව නම් දැන් අපේ රටේ අපිටම උසවා ගැනීම තියෙනවනේ අපිට මෙහෙම කරන්න පුළුවන් අතන අපේ රටේ දක්ෂ වෙන හැබැයි හැම කෙනෙක්ට ඇයි අපේ රටේ ඇත්තටම අවස්ථාවක් දෙන්න බැරි පිටරටින් ගේන්නේ නැතුව අපේ රටේ මේක නිපදව ගන්න ඇත්තටම ඉන්ඩස්ට්‍රි එක මම හිතන්නේ තාම අපිට ඒ මට්ටමට ගිහින් නැහැ අපේ රටේ කියන්නේ අපිට security features සහිත document එකක් නිෂ්පාදනය කරනවා කියන தත්ත්වයට අපේ ඒ එම කර්මාන්තේ එම ශ්‍රේෂ්ඨය මේ ඉදිරියට ගිහින් නැහැ කියන එක තමයි මගේ මේ මතේ සමහර විට ඉස්සරහදී එහෙම தත්යකට නිර්මාණය වුණොත් ඒකට අවස්ථාව ලැබෙන්න පුළුවන් නමුත් දැනට security features සහිත document අපි විශේෂයෙන්ම driving license එක identity card එක passport එක වගේ වෙන මේ දේවල් අපි පිටරටින් තමයි දැනට ලංකාවට ගෙන්න ගන්න. හැකියාව අපේ කර්මාන්තයේ තරම් තාම ඉදිරියට දිනුන වෙලා නැහැ ඒ සම්බන්ධයෙන්. ඒකයි මම කිව්වේ ඒකට අවස්ථාව තාම අපිට මෙහි නැහැ කියන එක. එතකොට දැන් අර අර කිව්වා වගේ අර QR එකත් එක්ක යනකොට දැන් මේ දැන් අපිට ආපු අර දෙසැම්බර් මාසේ ආපු 105 ඒ කාඩ් ප්‍රමාණය මේ වෙනකොට ඉවරද කොනතරම් ප්‍රමාණයකට ඉතුරු වෙලා තියෙනවද? නැහැ මේ වෙනකොට අපි 100කට කිට්ටු ප්‍රමාණයක් තමයි 100ක් print කරලත් නැහැ අපි මම කිව්වේ කියන්නේ ඔබට අපිට capacity එක තියෙන දවසකට උපරිම 2000කට ආසන්න ප්‍රමාණයක් print කරන්න. එතකොට ඒ අනුව තමයි අපි print කරගෙන යන්නේ. ඉතින් මේ වෙනකොට 40000ක් 50000ක් අපි print කරලා තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණය තමයි දැන් තියෙන්නේ. නමුත් අපි දැන් ඔය ප්‍රමාණයෙන් අපි ගියොත් අපිට ඔය capacity එකකින් ගියොත් ඉස්සරහට තව සෑහෙන කාලයක් මේ 107 මොකද මේ වෙනකොටත් නැවත ආය අපිට 740 140 විතර මේ print කරලා දෙන්න තියෙනවා. ඉතින් ඒ කියන්නේ daily අපිට එකතු වෙන ප්‍රමාණයත් එක්ක ගත්තාම එහෙම ප්‍රමාණයක් එකතු වෙමින් පවතිනවා. ඉතින් ඒකට අපි දැනට ඉස්සරහා මේ cabinet paper එකක් දැන් සූදානම් කරගෙන යනවා. මේක දැන් ඇත්තටම අලුතෙන් machine මිලදී ගැනීම කියන එක මෙම මේ printing machine එකක් මිල ගොඩාක් මිල අධිකයි. මිලියන 30ක් 40ක් වෙනවා එක machine එකක්. ඉතින් එච්චර වියදමක් දරලා අපිට මේ අවස්ථාවේ අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක අපිට මැෂින් මිලදී ගැනීම කියන එක කරන්න අපහසු තත්ත්වයක තියෙනවා. ඉතින් හන්ද ඒක අවුට්සෝස් කරන්න අපි ප්‍රමේයයක් දැන්ට යෝජනා සකස් කරමින් යනවා. ඒ කියන්නේ වෙනත් අපිට ඒ කම්පැනි එකකට දීලා ඒ මැෂින් එක ගෙනල්ලා ඒ කාඩ් එකේ කොස්ට් එකට ගෙවන්න පුළුවන් ක්‍රමවේදයක් පිළිබඳව අපි අධ්‍යයනය කරමින් යනවා දැන්ට. එතකොට දැන් 107ක් වගේ තිබුණනේ අපිට කලින් ගිය අවුරුද වෙනකොට ගෙවන්න. ඒ කියන්නේ කාඩ් එක දෙන්න. එතකොට දැන් මේ අවුරුද වෙනකොට දැන් මේ 107න් මේ වෙනකොට 30000කට 40000කට වගේ ඉන්න දීලා තියෙන්නේ. එතකොට තව 107ක් වගේ දැන් එකතු වෙලා තියෙනවා අපිට ආයෙ කාඩ් එක දෙන්න. අනිවාර්යයෙන්ම. මොකද ඒ හේතුව දිනපතාම සතියේ වැඩ කරන සෑම දවසකම අපි අපිට ලංකාවේ ලොකු මේ රෙවිලේෂන් එකක ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ අපෙන් එකතු වෙන ප්‍රමාණයක් අපිට තියෙනවා හැම දවසකම. එතකොට මේ ප්‍රමාණය දැන් මම ඔයාලට කිව්වා මතක ඇති අපි දැන්ට එක් දින සේවයට තේ විනිකුත් කරන්නේ දවසේ ඉල්ලන ඉල්ලුමෙන් 500කට ආසන්න කාඩ් ප්‍රමාණය. එතකොට මේ 500 කාඩ් ප්‍රමාණය ඇතුළේ ඉල්ලන සියලුම දෙනා නෙමෙයි ඊට ඔය මේ දැන්ට ඇරියස් වෙලා තියෙන මිනිස්සු ඉන්නවා රට යන්න හදන අය. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා ඉල්ලුම් කරනවා ඒගොල්ලන්ගේ වීසා එක හැම වෙලා තියෙන ඒගොල්ලන්ට රට යන්න කාඩ් එක print කරලා දෙන්න. ඔය ටිකත් ඇතුළුව තමයි 500ක් අපි දැන් එක දවසකට නිකුත් කරන්නේ. එතකොට ඊට අමතරව අපිට දවසකට ඩ්‍රයිවිං ලයිසන් ඇප්ලිකේෂන් 2000ක් 2100ක් 2500කට ආසන්න ප්‍රමාණයක් එකතු වෙනවා. එතකොට ඒ එකතු වෙන ප්‍රමාණය නැවත අර මේ తాවකාලික රියදුරු බලපත්‍ර ගොඩට එකතු වෙනවා. එතකොට මේ වෙනකොට 740000කට කිට්ටු ප්‍රමාණයක් නැවත අපි ගාව තියෙනවා අපි print කරලා දෙන්න. එතකොට කොහොම හරි දැන් ලයිසන් එක කාඩ් එක දෙන්න තියෙන ගාන 110 පැනලා සම්පූර්ණ ටික එකතු වෙනවා. නෑ මේ වෙනකොට තියෙන්නේ 740000කට ආසන්න ප්‍රමාණයක් තමයි දැන් මේ අද වෙනකොට තියෙන්නේ. සමස්ත ගාන ලයිසන් එක දිය යුතු ඒ කියන්නේ ටෙම්පරරි ලයිසන් එක දීලා තියෙන ගාන 740000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒක තමයි දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉතින් මාස 6 ඇතුළත ඔය රියස් එක සම්පූර්ණයෙන්ම print කරලා දෙන්න තමයි අපි දැන් සූදානම් කරගෙන යන්නේ මේ මේ ක්‍රමයේදී outsource කිරීම මගින්. හැබැයි ඉතින් ඉදිරි මාස 6 ඇතුළත හිතනවද පුළුවන් වෙයි කියලා. කියන්නේ තව අලුතෙන් එනමනේ. ඒ වෙනකොට අපි දැන් මේ කාඩ් එක දෙනවා. හැබැයි තව ටිකක් ආයෙ අපිට කොලේ එකතු වෙන්නේ නැහැ. ඔව් නෑ ඒක තමයි මම කිව්වේ. දැන් ඒක දැන් අපි ගාව තියෙන මැෂින් කැපැසිටි එක ඇතුළේ අපි ගන්න අතරේ අපි අලුතෙන් කැපැසිටි එකක් එකතු කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ අවුට්සෝස් කරලා.
ඒ කියන්නේ මැෂින්ස් දීලා මේ පිටස්තර ආයතනයක් මගින් මැෂින් මේ අවුස්කොප් ඒගොල්ලෝගෙන් අරගෙන ඒ රියස් විතරක් ඒගොල්ලෝ හරහා print කරන්න හදන. එතකොට අපේ normal daily capacity එක අපිට print කරගෙන යන්න පුළුවන්. එතකොට ඒකේ බාධාවක් වෙන්නේ නැහැ. එතකොට මාස 6ක් වගේ කාලයක් ඇතුළත අපිට මේ ඔක්කොම ටික දීලා ඉවර කරන්න පුළුවන්. වෙනම පෞද්ගලික ආයතනයකට පවරනවා මේ දැනට තියෙන ඉගනරියස් එක කවර් කරන්න ඒගොල්ලන්ට ලයිසන් එක කාඩ් එක ඉෂුව කරන්න නෑ ඒගොල්ලෝ කාඩ් එක ඉෂුව කරන එක නෙමෙයි කරන්නේ කාඩ් එක නිකුත් කරන්න නිසා print කරන්න සියල්ල අපි එකම දේ තියෙන ඒගොල්ලෝ අපිට බඩු විතරක් ඒ කියන්නේ මැෂිනරි මේ අපි print කරන කාඩ් එකකට ගෙවන්න ඕනේ මිලකට ඒගොල්ලෝ අපිට ලබා දෙනවා ආ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සල්ලි දීලා අපි ගන්නවා කාඩ් එක නෑ අපි කාපි ගාව කාඩ් තියෙනවා මැෂින් එකේ ඒගොල්ලෝ අපිට රෙන්ට් ඒ කියන්නේ දැන් අපි ඒගොල්ලෝ අපි මැෂින් 6ක් ඉල්ලුවා ඒ මැෂින් 6 අපිට ඒගොල්ලෝ දෙනවා අපි එතකොට ඒක print කරන එක කාඩ් එකක් වෙන රුපියල් 150ක වගේ මුදලක් යාට ගෙවන්න ඕනේ එතකොට දැන් එතකොට මැෂින් වලට යන වේදම අපිට නැහැ රජයට රජයට දරන්න දෙයක් නැහැ එතකොට රජයේ පැත්තෙන් බලාපොරොත්තු වෙනවල දැන් අර ලයිසන් එක කාඩ් එක දෙන්න තියෙන කට්ටිය දැන් ඒ ගෙවීම් සියලු දේ කරලා ඉවරයිනේ දැන් ඔයගොල්ලන්ගේ ගෙදරට යන්න තියෙන ලයිසන් එක කාඩ් එක. හැබැයි එතකොට දැන් කොහොම අමතරව අපි පිළිවෙයක් මේ යොදලානේ ගන්න කාඩ් එක. එතකොට ඒගොල්ලන්ගේ නැවත අය කිරීමක් තියෙනවද? නැහැ කාගෙන්වත් අය කිරීමක් නැහැ. ඒක ගෙවන්නේ අපි රජයෙන් ගෙවන්නේ. තමයි අපේ දෙපාර්තමේන්තුවෙන් ගෙවන්නේ මුදල. ඒවලා අපි මේ පුද්ගලයාට තැපැල්ලේ අදාළ මේ ඩ්‍රයිවි ලයිසන් එක ලබා දෙනවා. එතකොට දැන් ඇත්තටම ගොඩක් අය බලන් ඉන්නවනේ මේ ටෙම්පරරි කොලයක් කියන එක පාවිච්චි කරන්න අමාරු ගොඩක් අය ලයිසන් එක ගන්න ලෑනස් ගිහිල්ලා සෑහෙන මහන්සි වෙලා ඉතර වාහනයක් පදින්න තියෙන ආසාවට ගන්න. එතකොට ඒ අරගෙන යනකොට කොලයක් අරගෙන යන්න ගියට පස්සේ ගොඩක් වෙලාවට ඒ කොලෙත් ගොඩක් ලොකුයි FO එකක වගේ ලොකු කොලයක්. එතකොට ඒක පරිස්සම් කරගන්න ඒ තියෙන එකත් එක්ක ඇත්තටම ගොඩක් කරදරයි ඒක. එතකොට ඒක තව කොච්චර කාලෙකින් ඉවර වෙනවද මොනවද ඒගොල්ලන්ට දෙන්න තියෙන අවසාන වශයෙන් කියන්නේ? නෑ ඒක තමයි මම කිව්වේ ඉදිරි මාස 6 ඇතුළත අපි මේ සම්පූර්ණ බ්ලැක් ලොක් පින් කරලා කියන්නේ දැන් තියෙන ලක්ෂ 740ම පින් කරලා අවසන් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒකට තමයි ඉදිරි මාස 6 ඇතුළත මේ කාර්ය කතරේ අවසන් කරන කොහොම හරි. ඒ කාලෙත් මේක නෑ. හැබැයි ඉදිරි මාස 7 ඇතුළතදී අපේ රටේ මේ වගේ ආර්ථික මාර්ගුද්දයකට කියලා දැන් අපිට ඩොලර් ගෙවා ගන්න බැරි වුණාට ඒත් කරන්න වෙන අපිට පෞද්ගලිකවම මේ මැෂින් එකක් කරන් යන්න. හැබැයි ඊට වැඩිය අර හොඳ නැද්ද මොනවා හරි වෙන යෝජනාවකට යන එක මේ කර QR එක වගේ ඒ වගේ එකක් ඇත්තට මික්මන් නෑ. ඒක තමයි ඉදම මේක තමයි කිව්වේ මේ තියෙන ලොට් එක ඉවර වෙනකොට අපි ඉස්සරහා බලාපොරොත්තු වෙන්නේ නව රියදුරු බලපත්‍රයක් හඳුන්වා දෙන්න. ඒකෙදි තමයි මම කියුවේ එකයි දැන් ඇත්තටම ඒතකොට කාඩ් එකක් නෙවෙයි අපි ඩිජිටල් ඩ්‍රයිවි ලයිසන් එකක් හඳුනා දෙන ක්‍රමවේදයක් සම්බන්ධයෙන් තමයි අපි අවධානය යොමු කරගෙන යන්නේ කටයුතු කරන්න. දැනටත් ලක්ෂ 5ක් අනේ මේ අනුන් කරලා තියෙනනේ ඒක ලක්ෂයක් විතර අවිලෙන. ඒතකොට ඔතනින් එහාට ආයි අනුන් කරන්නේ නැහැ. යන්නේ ඩිජිටල් එකටද? එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට. දැනට අපි අනවුන් කරලා තියෙන දැන් ලක්ෂ 5ක් අපි ගෙනහවා ඊට පස්සේ තව ලක්ෂ 5ක් අපි QR කෝඩ් එකකට තේ දැන් අනවුන් කරලා අපිට 2,500,000ක් හම්බෙලා තිනවා ඉතුරු 1,500,000 ලබන මාසෙ වෙනකොට අපිට ලැබෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් අවුරුද්දකට ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් තමයි අපි මේ රියදුරු බලපත්‍ර වල ඉල්ලුම තියෙන්නේ වසරකට. එතකොට ඒ ප්‍රමාණය ඉවර කරනකොට අපි ඉස්සරහා ඊළඟ බලාපොරොත්තු වෙන්නේ නමුත් රියදුරු බලපත්‍රය හඳුනා දෙන එකේදී ඩිජිටල් ක්‍රමවේදයක් පිළිබඳව අපි ඉදිරියේදී සලකා බලන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.